නිරවි යුද්ධය. එහෙමත් නැත්නම් සීතල යුද්ධය යනුවෙන් අපි හඳුන්වන්නේ දෙවන ලෝක යුද්ධෙන් පසු ධනවාදී හා සමාජවාදී රටවල් අතර ඇති වූ තරඟයයි. සීතල යුද්ධය පටන් ගත් විදිහ ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ. දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව, බ්‍රිතාන්‍ය, සෝවියට් දේශය ආදීන් ජර්මනිය පරාජය කරන්නට එක්සත්ව සටන් කළ බව අපි දන්නවා. 1945 වසරේ අප්‍රේල් 25 වනදා දෙවන ලෝක යුද්ධයේ අවසන් වේගන එද්දී ජර්මනියේ එල්බ් නදිය අසල ටොර්ගාව් නම් නගරයේදී ඇමරිකානු හා සෝවියට් හමුදා මුණ ගැසුණා. මේ හමුව ඉතාම මිත්‍ර ලීලාවෙන් සිදු වුණා. මේ නිසා ලෝක යුද්ධෙන් පසුව මෙම රටවල් එක්සත්ව කටයුතු කරනු ඇතැයි විශාල බලාපොරොත්තුවක් තිබුණා. නමුත් වැඩිකල් නොගොස් ඒ බලාපොරොත්තු සුන්වන්නට පටන් ගත්තා. සෝවියට් දේශය තමුන් අල්ලාගත් නැගෙනහිර යුරෝපා රටවල කොමියුනිස්ට් ආණ්ඩුවලට අනුග්‍රහය දැක්වීමට පටන් ගත්තා. පෝලන්තය, ඇල්බේනියාව, බල්ගේරියාව, රුමේනියාව, හංගේරියාව වගේම යුගොස්ලෝවියාව මේ අයුරින් කොමියුනිස්ට් පාලනයන් බිහි වූ රටවල් වුණා. හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් 1946 වසරේ මාර්තු 5 වනදා ඇමරිකාවේ මිසූරි හිදී කළ කතාවකදී යුරෝපයේ කොටසක් යකඩ තිරයකින් වැසී ඇතැයි ප්‍රකාශ කළේ සෝවියට් ප්‍රතිපත්ති විවේචනය කරමින්. සෝවියට් දේශය සහ බටහිර රටවල් මුල් කාලයේදී අර්බුදවල පැටලුණු තැනක් වුණේ ජර්මනියයි. දෙවන ලෝක යුද්ධෙන් පසුව ජර්මනිය සෝවියට්, ඇමරිකන්, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යන පාලන ප්‍රදේශයන්ට බෙදුණා. සෝවියට් පාලන ප්‍රදේශයේ මැද පිහිටි බර්ලින් නගරයත් කොටස් හතරකට බෙදුණු ලැබුවේ එම බලවතුන් අතරයි. ඇමරිකාවට හා බ්‍රිතාන්‍යට අවශ්‍ය වුණේ ප්‍රජාතන්ත්‍රික ක්‍රමය යටතේ එක්සත් වන ජර්මනියක්. සෝවියට් දේශයට අවශ්‍ය වුණේ සමාජවාදී ජර්මනියක්. මේ අතර ප්‍රංශය ජර්මනි එක්සත් වීමට කිසිසේත් කැමති වුණේ නැහැ. ඉතින් මේ බලාරගලය හේතුවෙන් ජර්මනිය එක්සත් වීම ප්‍රමාද වුණා. 1947 ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ එකම ආර්ථික කලාපයක් බවට පත් කෙරුණා. එහෙත් ප්‍රංශය ඊට එකතු වූයේ නැහැ. මේ අතර 1948 වසරේ පෙබරවාරි 25 වනදා කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලෝවැකියාවේ බලය අල්ලා ගත්තා. එයින් පසු ප්‍රංශයද සෝවියට් බලයට එරෙහිව එක්සත් ජර්මනියක් ගොඩනැගීමට එකඟ වුණා. මේ අනුව 1948 වසරේ ජූනි පළමු වනදා බටහිර රටවල් තුනකට අයත් ප්‍රදේශ එක ආර්ථික කලාපයකට ඇතුළත් කළා. ඔවුන් ඩොයිෂ්මාක් මුදල් ලේඛකයද හඳුන්වා දුන්නා. බටහිර බර්ලිනය මෙම නව එකමුතුවට එක්වීම වැළැක්වීම සඳහා සෝවියට් දේශය විසින් 1948 වසරේ ජූනි 24 වනදා එම ප්‍රදේශයට එන සියලු මාර්ග වසා දමා එහි ජනතාව හාමත් කොට යටත් කිරීමට උත්සාහ කළා. මෙහිදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් නගරයට අවශ්‍ය සියලු සැපයුම් ගුවනින් ගෙන යාමේ දැවැන්ත මෙහෙයුමක් පටන් ගත්තා. අවසානයේදී 1949 වසරේ මැයි මාසයේ සෝවියට් නායක ස්ටාලින් බර්ලින් සම්බාධකය ඉවත් කළා. මේ ස්ටාලින් ලද දරුණු පරාජයක් වුණා. 1949 වසරේ මැයි 24 වනදා ජර්මනිය, ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ කලාප දේශපාලන වශයෙන් එක් වුණා. ඒ ජර්මන් ෆෙඩරල් ජනරජය, එසේත් නැත්නම් අපි කවුරුත් අසා ඇති බටහිර ජර්මනිය ස්ථාපිත කිරීමේ. එම වසරේ ඔක්තෝබර් මස 7 වනදා සෝවියට් කලාපය ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. අපි රට සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නැගෙනහිර ජර්මනිය යනුවෙන්. මේ අතර සෝවියට් විරෝධී බටහිර යුරෝපා සහ උතුරු ඇමරිකා රටවල් 1949 වසරේදී උතුරු අට්ලාන්තික් ගිවිසුම් සංවිධානය නම් වූ ආරක්ෂක සංවිධානය ස්ථාපිත කළා. මෙසේ ධනවාදී සහ සමාජවාදී කඳවුරු දෙක පැහැදිලි ලෙස වෙන් වුණා.